අපට මේ ඇක්ටිවිටි එකේ කියලා තියෙන්නේ අපට දීලා තියෙන pattern එක for loop සදාගෙන print කරන්න. දැන් මෙතනදී නම් අපට දීලා තියෙන්නේ invoice body capital U of R. ඒ U of R rows 7ක් තියෙනවා columns 5ක් තියෙනවා. අපි මේකත් කොටස් වලට කඩාගෙන print කරන්න ඕන. ඒක හින්දා අපි මේකෙත් image එකක් බලමු. අපට මේ U of R මූලිකවම කොටස් දෙකකට බෙදා ගන්නවා. එකක් මෙන්න මේ තිරස් කොටස අනිත් එක මෙන්න මේ සිරස් කොටස් දෙක. මේ සිරස් කොටස් දෙකම එක වගේ හින්දා මේක එක කොටසක් විදිහට ප්‍රසාර කරනවා. මම මුලින්ම කියන්න මේ තිරස් කොටස print කරගන්න අපි දෙන්න ඕන conditions මොනවද කියලා. අපි කියන්න ඕන මේකට නම් row 6 තර print කරන්න. හැබැයි column බිඳුවට වඩා වැඩි column 4ට වඩා අඩු අවස්ථාවක්. එතකොට මේ තරු print වෙනවා. හරිනේ. දැන් ඊළඟට මෙන්න මේ සිරස් කොටස් දෙක සලකමු. මම මුලින්ම කියන්න column බිඳුවට දාලා සිරස් කොටස් print කරනවා. ඔතනදී අපි කියන්න ඕන column බිඳුවේ තරු print කරන්න. හැබැයි row 6 එපා. ඔක කිව්වනම් හරි. දැන් මේක print කරනවා නම් ඒ කියන්නේ column 4 තරු print කරනවා නම් අපි කියන්න ඕන column 4 තරු print කරන්න. හැබැයි row 6 එපා. හරි. එතකොට මේ ටිකත් print කරනවා. දැන් ඔය කියපු කොටස් දෙකම එකට කියනවා නම් මෙහෙම කියන්න ඕන. column බිඳුවේ column 4 තරු print කරන්න. හැබැයි row 6 එපා. එතකොට මේකයි මේකයි print වෙන්නේ. මේ දෙකම print කරනවා. හරි. දැන් ඔය condition set එක කියන්න. පළවෙනි for loop එක ඇතුළට ගිහිල්ලා column set එක හදාගන්න. මම දෙනවා for column range. column අපිට තියෙන්නේ 5යි. දැන් 5 කියන value එක දෙන්න. ඊළඟට අපි අපේ condition set එක දෙමු. මම මුලින්ම තිරස් තරු set එක print කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ ටික print කරන්න අපි කියන ඕන row 6 තරු print කරන්න. ඒ වගේම column බිඳුවට වඩා වැඩි column 4ට වඩා අඩු අවස්ථාවලදී විතරක් කියලා. ඒක මම කියන්නේ මුලින්ම දෙනවා row 6 select කරන්න. row equals equals 6. ඊළඟට මම ඒකට අදාළ දෙවෙනි condition එක NGT එකට සම්බන්ධ කරනවා. දැන් column පැත්තෙන් කියන්න ඕන column 2ට වඩා වැඩි column 4ට වඩා අඩු. එන column විශාලයි බිඳුව and ඊළඟට column 2යි 4. දැන් මම අපේ පළවෙනි condition එක කියලා ඉවරයි. මේකෙන් අපි සිරස් කොටස print කරගන්න. දැන් ඊළඟට අපි සිරස් කොටසට මේ කොටස් දෙකට මම ඒක දැන් දෙවෙනි ප්‍රධාන කන්ඩිෂන් එක ඕ ගේට් එකකින් සම්බන්ධ මෙතනට අපි කියනවා කොලම් බිඳුවේ කොලම් 4 තරු print කරන්න. හැබැයි row 6 එපා. ඔකනේ කියනවා මම නැවත image එකකුත් පෙන්නන්න. කොලම් බිඳුවේ කොලම් 4 තරු print කරන්න. හැබැයි row 6 එපා. row 6 එපා. බින්දේ කොලම් 4 සිලෙක්ට් කරන්න. කොලම් equals equals බින්දුව O කොලම් equals equals 4. ඊළඟට මම ඒකට අදාළ දෙවෙනි කන්ඩිෂන් එක AND gate එකට සම්බන්ධ කරනවා. ඊළඟට කියන්න ඕන row 6 එපා කියලා. ඒ හිඳම row not equals 6 කියලා දෙන්න. print function එකක් දානවා. ඊළඟට තරු print කරනවා. quotation සැතරෙම තරුව දෙන්න. ඊළඟට පුරුදු විදිහටම int parameter එකක් දෙනවා. ඊළඟට අපි else condition එක දීලා ඉතුරු හැමතැනකම his tag print කරනවා කියලා දෙනවා. else මම දෙනවා print his tag දෙකක් දෙන්න int parameter එක. බලාපොරොත්තු වුණා වගේම U අකුරක් අවුල් වෙනවා.